අගික ප්‍රජනනය යනු කුමක්ද මොකදපුතේතකොට අලංගික ප්‍රජනය කියලා කියන්නේ. පරිනත ජීවියකුගේ ඇති බීජානු හෝ වර්ධක කොටස් මගින් නවජීවියකු බිහිකිරීමේ ක්‍රියාවලිය අප හඳුන්වනා මොකක් කියලද අලෙංගික ප්‍රජනනය කියලා හඳුන්වවා නෙද එනම් අපි ලියන්න පුළුවන් මොකක්ද පරිනත්ත ජීවියකුගේ පරිනත්ත ජීවියකුගේ ඇති බීජානු හෝ වර්ධක කොටස්මගින් බීජානුහෝ වර්ධක කොටස්මගින් වර්ධක කොටස්මගින් නවජීවිියකු නවජීවිියකු බිහිකිරීමේ ක්‍රියාාවලිය ක්‍රියාවලිය අයි. පරිනතේ පරිනත ජීවියෙකුගේ ඇති බීජානු හෝ වර්ධක කොටස් මගින් නවජීවියකු බිහි කිරීමේ ක්‍රියාාවලිය අල්ලිංගික ප්‍රජනනය කියලා කියනවා. න ලිංගි ප්‍රජනය කියලා අපි කිව්වෙ මොකදපුතේ. ලිංගික ප්‍රජනනය කියලකිවේ නද එතැදි පරිනත ජීවිියකුගේ සෑදෙන ජන්මානු සහිල නද. ජන්මානු එකට එකතු වෙලා තව ජීවියකු බිහිවෙනවනං අපි කිව්වා එත්තකොටමොකක් කියලද ලිංගික ප්‍රජනනය කියලා මද කයිනේද පුතාලට අපි කතා කර ලිංගික ප්‍රජනය ගැන ලිංික ්‍රජනය කෙලකේ ජීවිියකුගේ බිහිවන ජන්මානුසයිල් එකතුවීමකින් සිදුවන ප්‍රජනන ක්‍රියාවලිය අපිළියම් පුතේහෙන. ලිංගික ප්‍රජනක වි්‍යව්හමගින් ලිංගික ප්‍රජානක බ්‍යව්හමගින් ලිංගික ප්‍රජනක වියෝහ මගින්. ನಿಪದವನು ಲಬನ ಲಿಂಗಿಕ ಪ್ರಜಾನಕ ವ್ಯೂಹಮಗಿನ್ ನಿಪದವನು ಲಬನ ಜನ್ಮಾನು ಲಿಂಗಿಕ ಪ್ರಜಾನಕ ವ್ಯೂಹಮಾಗಿ ನಿಪದವನು ಲಬನ ಜನ್ಮಾನು ಸಂಯೋಜನೆಯ ವಿಮೆನ್ ්‍රජනක විය්හ මගින් නිපදවනු ලබන ජන්මානු සංයෝජනය වීමෙන් සිදුවන ප්‍රජාණනයයි ලිංගික ප්‍රජන වියහ මගින් නිපදවන ජන්මානු සංයෝජනය වීමෙන් සිදුවන ප්‍රජනනය අපි කියනවා ලිංගික ප්‍රජනනය කියලා ඉටරි පසි ශාකවල ලිංගික ප්‍රජනනය සඳහා. විශේෂෙන් නිර්මාණය වී ඇතිවියූහය කුමක්ද මදපු ශේෂෙන් හැදිලතින ලංගික ්‍රජණනය කරන ශಾකවල පුෂ්පයනේද පුෂ්පය. . අපි බලමු ඊළඟ ප්‍රශ්ණය. ශාකවල ප්‍රජනනය සිදුවන ආකාර දෙක දක්වන්නලු. ශාකවල ්‍රජනයේ සිදුවෙන්ෙක ොමදපති එක් අපපි කියනවා. ලිංගික ප්‍රජනනය සිදුවෙනවා ලිංගික ප්‍රජනය සිදුවෙනවා. වගේමයි අලංගික ප්‍රජනනයත් සිදුවනවා. වර්ධක ප්‍රජනනය යනු කුමක්ද මොකදතේ වර්ධක ප්‍රජනනය කියලා කියන්නේ. එකන ශාකයක වර්ධක කොටස් මගින් සිදුවන්න ප්‍රජනනය අපි කියනවා වර්ධක ප්‍රජනය කියනේ තන වර්ධක ප්‍රජනය යනු කුමක්ද. ය වර්ධක කොටස් මගින් එක අලිගික ප්‍රජන ක්‍රමයක් මේක නදපුුතේ ශාකයක වර්ධක කොටස් මගින් සිදුවන ප්‍රජාණන් අයක කයක වර්ධක කොටස් මගින් සිදුවන ප්‍රජනයයි වර්ධක ප්‍රජනනය කියලා කියන්. හරි පුතාලටකොට එ ශාකයක වර්ධක කොටස් මගින් සිදුවන ප්‍රජනනය තමයි වර්ධක ප්‍රජනය කියලා කියන්න නේද පුතේ. පැහැදිලි නේද පුතාලට එහන මේ වෙනකම් ප්‍රශ්නඔක්කොටම පුතාල නිවැරදි පිළිතුරු ියල ඇති කියලා මහිතනවා. පැහැදිලි නේදපුතාලට හරි අපි තවත් ප්‍රශ්ටි කතා කරමු ඉළඟට විසිතුම්වෙනි අභ්‍යාසය ඉඳලා. දැන් අමතර අභ්‍යාස විසිතුනේ ඉදන් තමයි අබි කතා කරන්නේ ැ ප්‍රශ්න ගොඩකට පුතාල උත්තර ලියලා තියෙන්නේ එව නිවැරදිදි කියලා බලල තියෙන්නේ ඔන්න මේ ඒ විදිහටම තවත් ප්‍රශ්නටිකක් මේ පුතාලගේ දැනම වැඩි කරගන්න තමයි මේ ප්‍රශ්න සකස් කරලා තියෙන්නේ හරි දැම් බලමු අපි ඊළඟ ප්‍රශ්ය ලිංගික ප්‍රජනනය හා අලිංගික ප්‍රජනනය අතර වෙනස්කම් දක්වන්න ඔන්න දැන් අප මේෝ කතා කරා. දම එක 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 වෙනකහ ලිය ති අ කතාරද හ ියන්න ල ද හරි ගි ්‍රජන െගි ්‍රජන ෙනක ද කිය ද ක් ගක ්‍රජනය කි ුව තනි මාතෘ ජීවියකු තනි මතෘ ජීවියකු පමන පමනක් අවශ්‍යය නදමැදිකවා මතෘහා පීතෘුලෙස මෘහා පිතුලෙස ජීවිදදනකු ජීවිී දෙ දෙනකු අ මාතර හා පීට්‍රු ලෙස ජීවින් දෙදෙනෙකු අවශ්‍යයි කියලා කිව්ව නද දෙවනිය කෙකට අප කිව් මේ ෙදමක්ද අලංගික ප්‍රජනනය ඌනන විභාජනයක් සිදුවන්නේ නෑ කියලා කිව්වා. ඌනන විභාජනයක් සිද්ද නොවේ. ක ලිංික ්‍රජනයේදී ඌනන විභාජනයක් සිද ඌනන විභාජනයක් සිදුවේ. ඉඟිඉඩ පසම කක්දපුතිිතාව තියන. මේ අලිංගික ප්‍රජනයේදී ජන්මානුසයිල සෑදීමක් සිදදු නොවේ. ජන්මානු සයි සෑදීමක් නොවේ ලිංගික ප්‍රජනනයේදී ජන්මානු සයිල සෑදීමක් සිදුවෙන වනේ ද පොතේහෙනන මෙැතන ලියන් පුළුවන් අපිට ජන්මානු සයිල සෑදීමක් සිදුවේ ජන්මානු සයිල සෑදීමක් සිදුවෙනවනේද. හතරවෙෙනියක් එතකොට මොකද ගන්න පුළුවන් හතර වෙන එක ජන්මානු සයිල සෑදීමක් සිදු නොවේ ජන්මානු සයිල සෑදීමක් සිදුව. නද හරවෙනනි ද ප තකොට ගන්න පුළොන් තාව අලිංගික ප්‍රජනණයයි ලිංගික ප්‍රජණනයයි අලිංගික ප්‍රජනණනයේ ද. එතකොට අර නව ප්‍රබේදන හටගැනීමක් වෙන්නේෙ නෑ. නේදැ මෙතැන්දදි නව ප්‍රබේදන හටගැනීමක් නකද ජීවින්ද දෙන්නෙකුගේ ලක්ෂණ මිශ්්‍ර වෙනවනේ නැති පුතේ තු ර අපට එකත් ලියන්න පුළුව. ඇතු රපිලියීමම් පුතේකහනම් මොකද මෙතන අලෙංගික ප්‍රජනනයේදී නව විශේෂ ඇතිවීමක් සිද්ද නොවේ නව විශෂ ඇතිවීමක් සිදුවේ නනෑ මාතෘු ජීවියාට සර්ව සම ජීවීන්තමයි ගොඩක් කලාවට බිහි වෙන්න නේද එතකොට මෙතැ දිමකද වෙන්නේ නව ප්‍රබේදන නව ප්‍රබේදන හටගනි නව ප්‍රබේදන හටගන්න. මෙතන එතකොට මාතෘු ජීවියාට සර්ව සම බිහිවේ මාත ජීවියාට සර්වසම ජීවීන් බිහිවෙනවා මෙතන මොකදවෙන්නපුුතේ මාතෘහා පීත්‍ර ලක්ෂණ මාතහා පීතෘු ලක්ෂණ මිශ්්‍රවූ ජීවීන් බිහිවෙන්න නේද මාත්‍රහා පිීත්‍රු ලක්ෂණ මිශ්්‍රව වූ ජීවීන් බිහිවේ. ද මතකයින පුතාලට දැම්ම මේ ලක්ෂණපි ලිවවේ හරේදැ මෙම වන් කරම් බන්න අපි පලවෙෙනි කරුණ ඔන්න පිළි වදවනියක දැඟකින්ක මතකයි නේද. ඔන්නා පිළිුවතුන් වෙනයක ඔන්න හතර වෙනියක. පිළි පස්වෙනි කරුණ හවේ. දෙැඟ පිළියම් බන්න හයවැෙන එක මතෘ ජීවිර් සරු සම ජීවිීන් බිහිවෙන මාතෘු හා පිත්‍රු ලක්ෂණ මිශ්්‍ර වූ ජීවීන් බිහිවෙනවා. ඉ පස්සේ අප හයවැනි කරුණලියන්න පුළුවන් මොකදපුතේ ශාකවල හා. රිිව නොදියුණු සතුන්තුල තමයි අලිංගික ප්‍රජනය ඇතිවෙන්නේ මේක ශාකවලයි පරිනාමිකව දියුණු සතුන්තුල ඇති වෙනවා නේද. නබිලියමු ශාකවලහා ශාකවලහා පරිනාමි නොදීියුණු පරිනාමිකව නොදියුණු ශහා පරිනාමිකවන දියුණු සතුන් තුළ සිද්දුවේ මේ පැතේ ශාකවලත් ශාකවලහා පරිනාමිකව දියුණු සතුන් තු සිද ශාකවලයි පරිනාාමික දියුණු සතු තු සිදුවෙන. ල්ළඟට අපිේ තවයකක් කියන ොළඹතිේ අලංගික ප්‍රජනයමගමකද වෙන්නේ. ජීවීන් බර්ධනයවීම කෙටිකායයක්ක් තු සිදුවන කෙටිකාලයකින් ගොඩාක් ජීවීන් අපට ලබාගන්න පුළුවන් ද ොක් විශේෂෙන් පටක රෝපණනය වගේ එකකද. මේගොලොන්ගේ කො ජීවීන් වැඩිවීම ඉතා සෙමෙන් සිදුවන්නේ න දඉතා හෙමින් සිදුවෙන් අල මිලිගික ප්‍රජනය දන අපි දියම හත්ව එක ජීවීන් ජීවීන් වර්ධනය වීම තන් ජීවීන් ප්‍රමාණය වැඩිවීම ජීවීන් ප්‍රමාණය වැඩිවීම ඉතා කෙටි කලකින් සිදුවේ ඉතා කෙටි කලකින් සිදේ මේගුලගේ ගත්තම ජීවීන් ප්‍රමාණය වැඩිවීම ලිංගික ප්‍රජනනයේ දී ජීවීන් ප්‍රමාණය වැඩිවීම ඉතා සෙමින් සිදුවේ. හරි ඔයි විදිීරපුතේ ලිංගික ප්‍රජනනය හා අලිංගික ප්‍රජනනය අතර වෙනස්කමක්මය කතා කල්ලා තියෙන්නේ ඔන්න දැන් අපි වගෝ සම්පූර්ණ කරලා තියෙන හැදිල නේද පුතාෑලට බලන් හරිදි කියලා තෘ ජීවකු පමයි, මෙතන මාතෘ හා පපීතෘු ලෙස ජීවින් දෙදන ෝනේ ඌන විාජනයේ සිදුවෙන නෑ අලෙගික ප්‍රජනේ මේකේ උන විභාජනය වෙනවා ජන්මානු සයිල සෑදීමක් වෙන්නෙ නෑ මේකේ ජන්මානු සයිල සෑදීමක් වෙනවා. නව විශේෂ ඇතිවීමක් සිදුවවෙෙන්නෑ මේකෙ නව ප්‍රබේදන හටගන්නවා. මාත්‍රෘ ජීවියාට සර්ව සම ජීවීන් බිහිවෙන්නේ මේකෙ මාතෘ හාපිතෘු ලක්ෂණ මිශ්‍රවූ ජීවිීන් බිහිවෙනවා. ක ශාකවලහා පරිනාමිකව නොදියුණු සතුන්තුලයි වෙන්නේ ශාකවලහා පරිනාමිකව දියුණු සතුන්තුල සිදුවෙනවා ජීවින් ප්‍රමාණයේ වැඩිවීම ඉතා කෙටි කල්ලකින් සිදුවෙනවා ජීවින් ප්‍රමාණයේ වැඩිවීම ඉතා සෙමෙන් සිදුවන්නේ. හරිනේ දෙතකොට ඔන්න ලෙංගික ප්‍රජනයායි ලිංගික ප්‍රජනයා අතර තියෙන වෙනස්කම් අපි වගුගත කල්ල තියනෙ පැහැදිලි නේද පුතේ දැම් මේ ඉස්සල කතා කල් තියනෙ එකයි මං අයි කියර දෙන්නතුූ මේවිදියට ක තාால் රුණண දන්නவா දැ කරண்ంటක ஹරිද කිය தம்மை බලண்டோ. නද மංங்கிහිත තාால் ිය த்திக்க ොක්ම රணු හරි බල புத்த இல்லலாங்க பிர්‍රஷ්ண வර්ධක ප්‍රජனனச்சர ආக்கார மொணவாத வර්ධක பிர්‍රජන කොහද මේ பிர්‍රச்சාரආකාර තියන්නේ ස්வாභාවික වර්ධක ප්‍රචාரණ තියෙනවා ෘத்தම ර්ධක பிர්‍රචාரණ තිෙනවා ආකාර දෙකதே. து ස්වභාවිකවම වෙනවා අනික මිංසාමය දිහත් වීමකින් සිදු කරනවාන. එරපිළියම් ප්‍රචාරණාකාර දෙක එක ස්වාාවික වර්ධක ප්‍රචාරණය ස්වාභාවික වර්ධක ප්‍රචාරණය දෙක කෘත්‍රීම වර්ධ ප්‍රචාරණය ස්වාභාවික වර්ධක ප්‍රචාරණයයි කෘතිම වර්ධක ප්‍රචාරණයයි. ස්වාභාවික වර්ධක ප්‍රචාරණය යනු කුමක්ද. එකයන්නේ එතකොට ස්වභාවිකවම නද එක ශාකහෝ සතුන් ස්වාභාවික ක්‍රම මගින්ම වර්ධක කොටස් මගින්, ප්‍රචාරණය වීම අපිහඳුන්නනා ස්වභාවික වර්ධක ප්‍රචාරණය කියලා. ස්වභාවික වර්ධක කොටස් මගින් ජීවින් නවජීවිී පරම්පරාවක් ඇතිවෙන එක නෙද. එතකොට ස්වාභාවික වර්ධක ප්‍රචාරණය යනු කුමක් ද ද්‍රපිලියමු බලන්න හෙනම් කොහොද ලියන්නේ ශාකයක මූගත හෝ, වායව කොටස්මගින් වායව කොටස්මගින් ස්වාභාවිකව අන්නේ වචන තියෙන්නවනේ නේද ස්වාභාවිකව නවශාක බිහිකර ගැනීම ස්වාභාවිකව නවශාක බිහිකර ගැනීම, ැ අවශාක බිහිකර ගැනීමේ අවශාක බිහිකර ගැනීම ක්‍රියාාවලිය අයි හරිතිපත ශාකයක භූගත හෝ ආයව කොටස් මගින් ස්වාභාවිකව අවශාක බීකර ගැනීම ක්‍රියාවලිය අපි කෙන ස්වාභාවික වර්ධක ප්‍රචාරණය කියලා නට ස්වභාවික වර්ධක ප්‍රචාරණය සිදුවුවන්නේ ශාකයක කුමන කොටස් මගින්ද කිය න. මොන මොන කොටස් වලින් ද හන ස්වාභාවික වර්ධක ප්‍රචාරණය සිදුව වෙන්නේ. මොන කොටස්මගින්ද පුදේ. මුල්වලින් එනම නෙද ඉළඟට ප්‍රවලින් ඉටරි පසතා මනද මොටියන් මගින්. මටියන් මගින් එනවා තමනවැදෙර තම භූගත කඳන් මගින් භූගත කඳන් මගින් එනවා නද ඔන්න වගේ කොටස් මගින් දාවක කදන් මගින් එනවා දාවක කඳන් හරි මේවාගේ වන්නේදපුේ මුල්වලින් පත්‍රවලින් මොටියන් මගින් භූගත කදන්வලින් දාවක කදන්வලින්. හරි දවාගේ දේවල්වලින් තමයි ස්වාභාවික වර්ධක ප්‍රචාරණය සිදුවන්නේ தெரிනද හරි ඉට පස්ස බලමු ළක මුල්මගින් ප්‍රචාරණය සිදුවන ශාක දෙකක් දක්වන්න මොදපුේ මුල්මගින් ප්‍රචාරණය සිදුවන ශාක දෙක් කපිලියන්න පුළුවන් කපික. අපි දැ කතා කල් තියන්නේ ඒහින්දයි මල්ලියන්න කෙලින්ම කරපංචා බෙලි වගේ ශාකවල අපි කිව්ව කොයිමුණද මුල්මගින් තමයි ප්‍රචාරණය සිද්ධ වෙන්නේ කියන නද මුල් මගින් ප්‍රචාරණය සිද්ධ වෙනවා කියලා කිව්වා. නද ඒ නිසා තමයි පුතේමකද වෙන්නේ අ ගහක් හිටෙව්ව පාසේතන පඳුරක් වගේ හැදෙනවර මුල් මගින් තවශාක බිහිවෙන හින්දා නද. පත්‍රමගින් ප්‍රචාරණය සිදුවන ශාක දෙකක් අපි කිවොමන අද අක්පා බිගෝනියා වගේ ශාකවල පුළුවන් වර්ධක ප්‍රචාරණය සිදුකරගන්න පත්‍ර මඟින්. නෙදෙනම් මොනුවද අක්කපාන බිගෝනයා අක්කපාන බිගෝනියා. එළඟට මොටියන් මගින් ප්‍රචාරණය සිදුවන ශාක දෙකක් දක්වන්නලු. මොටියන් පස තුළතියන නෙද. කදේකොටස මොටියන් මගින් ප්‍රචාරණය වන්න කුඩාවට හැදන්න පැලේ වගේ කුමන අදපුතේ ගොයම් ශාකය කෙසෙල් ශාකය දයි වගේවෙයි මොටියන් මගින් ප්‍රචාරණය වෙන හැබලියන් ං් ගෝයාම් කෙසල්ේ වගේ ශාකවල මොටියන් මගින් ප්‍රචාරණය වන ශාකනයද. ධාවක මගින් ප්‍රචාරණය සිදුවන ශාක දෙකක් මොදපතිේ දාවක මගින් ප්‍රචාරණය සිදවෙන්නේ. බතල ගොටු කොල අඟවර උුදුපියලිය ඇබුල් ඇැබිලිය නෙද වගේ වැැත්තියනවා. බල් බිල මගින් ප්‍රචාරණය සිදුවන ශාක දෙකක් මතකන බල් බිල ඒද වෙනම අර කොටසක් හැදෙන්න්නේ නේ ද පු තටබම කතා කරන කිව්වන මන ද අන්නාස අන්නාසි ශාකේතියෙනොක අපහෝ හන වගේ ශාකවල නේ ද හ අන්නාසි හන වගේ ශාකවල බල්බිලමගින් තමයි ප්‍රචාරණය වෙන්නේ නේද. ඉටු පස්සේ භූගත කදන්මගින් ඉටු කරන කාර්යන් මොනවාද භූගතකදන් කෙලකෑන පස්ස යට තියෙන කදන්නේ භගත කඳන්මගේ නිටු කරන කාර්යන් මොනවද පුතේ. භූගත කඳන් මගේ නිටු කරන කාර්යන් කෙල කිවාම බූගත කඳකින් පුළුවන් මොන අද වර්ධක ප්‍රචාරණය කරන්න පුළුවන්. නෙද නවශාක බිහි කරන්න හැකියාාව තියෙනො වර්ධක ප්‍රචාරණය කරනවා. ඒ වගේ මයි භූගත කඳන් වල ආහාර සංචිත කල්ල තියෙනවා. ආහාර සංචිතයි ගොඩක් භූගත කඳන්න ආහාර සංචිතක කරතිනවා ආර්තාපල් ඉන්නල ඉංග රු කා හැමේකම මොනත් තින පුදේ. සංචි ക ල . വගේ കල തරനേ කරണ. එකക്ക අහිතකර කාලവල දී ് තියන വാජ കണ്തോ കൂ ැരില ്യാത. පස തළതයන මේ ൂගත ක රක්ෂ සහිത ത වා ാ ര ത്ത ത വ് ല ැබന කොട് ൂග െ്ങ හ വതං ുර හැදිില ആയ නැවත ඒ පැലയ ഹට ക . നද് ല മു ്ു කරන കാ യ പിට ියන්න പළුවන්. එක වර්ධක ප්‍රචාරණයවාර්ධක ප්‍රචාරණයළඟ දෙක ආහාර සංචිත කිරීම ආහාර සංචිත කිීම තුගනීගම්කා දෙතකොට වර්ධක ප්‍රචාරණය ආහාර සංචිත කිරීම කාලතරණය කාලතරණය හරිනද පුතේ භූගතකඳන්මානී ඉටු කරන කාර්යන්ඉළඟ බාහිර ලක්ෂණ අනුව භූගතකදන් ප්‍රධාන වර්ග හතරකට බෙදාවෙන් කරයි ඒවා මොනවාද එකනෙක සඳහහානිද සුන් දෙෙන්න්නලු මතකද වර්ග හතරපුතාලට මොනදතිබුුණේ. රයිසෝමය, කෝමය බල්බය ති මොද ස්කන්දාා කන්ද නේද කතරකට අපි බෙදවා හරි අපි බිියමු බලන්න පුතේ නිදසුන් දෙන්න කියලත් කියනවා නේද. එ පිස්සලමලියමු රයිසෝමය පලවෙෙනකමකක්ද රයිසෝමය මන අදදාහරණ ඉංගුරු. බුසරණරේ වගේ වනේද ඉට පස්සේ බල්බය බල්බය මද බල්බය එන්නපුේ රතුලු ලොකුලුණු ලීක්ස් වගේන්නේ නද රතුලුණු ලොක්කුලූනුර බීලනු කියලා කියන්නේි ලොකුළූුණු ඒවගේවැ බල්බය ඉට පසේ ස්කන්ධා කන්ද ස්කන්දාා කන්දේ මොනත් තිනපුතේ අර්තාපල් ඉහල அர்තාப்பල් இன்ன ஸ்கந்தாகந்த ද ரை சோமைய බල්பய ஸ்කந்தாந்த. අතිපු ෝமய ෝமயான் හරල ගහල හබරල ගහල වගේவை ෝமைய. හපුකට බூග කදන් ஒ வර්ගහතර றைோமை බල්பய. ස්කන්දාා කන්දය කෝමය රයිසෝමට පිළිව ඉගුරුකාහා බල්බේ රතුළූුණු ලොකුළූුණු ස්කන්ධා කන්ධාර්තාපල් ඉන්නල කෝමයට හබරල ගහල වගේවා. හරි නේද භූගත කඳන් වර්ගටික නැද හරි අපි බලපුතාල ඊළඟ ප්‍රශ්නය කෘතිීමවර්ධක ප්‍රචාරණය යනු කුමක්ද ගද පුතේ කෘතිම වර්ධක ප්‍රචාරණය කියලගන්. මිනිසාගේ මැදිහත්වීමින්. නවශාක බෝකර ගැනීමේ ක්‍රියාවලි අපි හඳුන්වනවා පුතිම වවර්ධ ප්‍රානය කෙල්දරෙක ස්වභාවිකබව නෙදෙකුත්නවෙේ ලිංගික ප්‍රජන ක්‍රයකුත්නෙවෙේ මිනිසාගේ මැදිහත්වීමෙන් නවශාක බෝකරගන්නවා නේද අලුච්ඡාක පරම්පරාවක් හදනවා. එ පෘතිබවර්ධක ප්‍රචාරණය යනු කුමක්ද මිනිසාගේ මැදිහත් වීමකින්. දිහත්වීමකින් නව බෝකර ගැනීමේ නවශාක බෝකර ගැනීමේ ක්‍රියාවලිය, නවශාක බෝකරගැනීමේ ක්‍රියාවලිය. ක්‍රියාවලියයයි. කෘතිමවර්ධක ප්‍රචාරණය යනද මිනිසාගේ මැදිහත්වීමකින් නවශාක බෝකරගැනීමේ ක්‍රියාවලියයි. කෘතිමවර්ධක ප්‍රචාරණය සිදුකරනු ලබන ක්‍රම මොනමද කියලානොපත. මොනමොන ක්‍රමවලටද? ති ර්දක චාරණ කරන ම ති ප ට අතු ැබලි මුල් දවනවා. අත්තු බැඳීම තියනවා නේද ල්බශේෂ බද්ධ කිරීම තියෙනවා පටක රෝපනය නේ දුොන්න ුක්‍රම කීපයක් ගැන අපි කතා කරා නේද එන පි ලයික්ක අත්තු කැබලි ල් ඇද්දවීම මතකයි නේද අතු කැබලි මුල්ල ඇද්දවීම අතු කැබලි මුල් ඇද්දවීම. ද අනිමතු කැබලි ගෙනල්ල හිටවලා පැළ කරගන්න පුළුවන්න නතු කැබලි ල්ලදීමකwamuka at kata ක kapක්ද බද්ද කිීමබදද කිීම අතරවැෙනියක මොකක්ද පටකරෝපනය ඔන්න තවර වර්ධ ප්‍රචාරණය සිදු කරනු ලබන ක්‍රමාතු කැබැලි මුල් ඇදවීම අත්තු බැඳීම බද්ධ කිරීම පටකරෝපණය කියන ක්‍රමවලින් තමයි කරන්න පුළුවන්ෙද. ඉළඟ ප්‍රශ්නය බලන්න අත්තු බැන්ඳීමේ ක්‍රම දෙක් දක්වන්න කොති අතු බන්ධින්න පුුව. ක රාත්තුක කැල්ල වෙන්කරල ගන්න ෑනේ අපි නෙද. එතකොට මුල්ලද්දව ගන්න වනේ ශාකය තුළ තිබිය දීම මුල්ලද්දව ගන්නක තමයි. මේ අතු බැදීමේ ක්‍රමය කියල කියන්නේ නේද අතු බන්ඳින කියල කියන ාකය කියැනක. ඒ ශාක කොටස ෙන්ංකර ගන්න නැතුව ශාකේ තුළ තිබිය දීම මුල්ලදව ගන්න ඕනේ. ද කොහමද මේ අතු ඳින ක්‍රම දෙක එකක් ාපි කියනවා ොකක් කියරද භූමි අතු බැඳීම. අපි කියනමොකක්ද පුතේ භූමි අත්තු බැන්දීම අනිත්්‍ය අපි කියනද වායව අත්තු බැඳීම වායව අත්තු බැන්දීම භූමි අතු බැදීමයි වායව අතු බැඳීමයි ක්‍රම දෙක ඉළඟට පහත දක්වා ඇති අත්තු බැඳීම ක්‍රම නම් කරනුන දැම් මෙතන ඔය ක්‍රම දෙක තම්මයි පුතේ නම් කරලා තියෙතට මේ ක්‍රමය මොකක්ද මේ දීරම ය පොළොව යටට වලලක අත්ත මෙන ද පොලවට සන් අත්තක් කරගෙන හම යටටවල්ලන්නේ අපි මොක් කියලද කියැන මේක අපි කියනවා බූමි අතු බැන්ඳීම කියලා නේද. මේකට තමයි අපි කිව්වේ බූමි අත්තු බැන්දීම මේක අපි කියනා මොකක් කියලද වායව අත්තු බැඳීම මේ ඉහල කක් නද පුතේ. තියන කදේ ඉහල කොටසේ අත්තක් කරගෙන. වායොව අතු බැන්දීම න භූමි අතුබැඳීම මෙතන තියෙන වායොව අතුබැීම හරිනේද හරි ඉළඟ ප්‍රශ්නය බලමුවපී ශාක අතුබැඳීම මගින් ලබාගත හැකි වාසි මොනවාද. එතකොට එක ර පැළ කීපයක් ලබාගන්න පුළුවන් ඒවගේ බීජ නිපදවීම හොඳින් සිදු නොවනශාක බෝකරගන්න මේක හොඳ ක්‍රමයක් වෙනවා හරි අපිළියම් ලබාගතහැකි වාසි මොනවාද එකිියනවා එක පැළකිහිපයක් එක පැලකිහිපයක්. ලබාගත හැකිවීම ලබාගත හැකිවීම එකවර පැළකිහිපයක් ලබාගන්න පුළුවන් ඒ වගේම අපි කිව්වා මනද වීජ නිපදවීම හොඳින් සිදු නොවන ශාකීජනිපදවීම හොඳින් සිදු නොවන ශාක කරගත හැකිවීම. හරි වද්ද කිරීමේදී යොදාගන්නා පසට සම්බන්ධ ශාක කොටස හඳුන්වන්නේ කුමන නමකින්ද. පසට සම්බන්ධ වෙලා තියන කොටස හඳුමන මොකක් කියරද පුතේ ග්‍රාහකය කියන. දමකද කියන්නේකට ග්‍රාහකය. බද්ධ කිරීමේදී යොදා ගන්නා වෙනච්ඡාකයකින් ලබාගෙන. ග්‍රහකයට බද්ධ රීමට බද්ධ කරන අංකුර හෙමනැත්තං එක අංකුර බද්දේ දිනම් අකුර විිකිිලි බද්දේ දිීනන් රිකිල්ල නෙද හඳුන්වන්නේ කුමන නමකින් ද. අපිඒ එකට කියනමකක් කියලදපුතේ අනුජ අනූජය කියලා කියනවා නේද. හරි නේද හරි අපි බලමු ඊළඟ ප්‍රශ්නය? ග්‍රහකක තිබිය යුතු ලක්ෂණ මොනවද මනාදපුතේ ග්‍රහක එකක තිෙන්න්න ඕනේ ලක්ෂණ හොඳ මූල පද්ධතියක් වෙන්න ඕනේ නෙද හොඳ රෝරෝගවලට ඔරොතු දෙන්න ඕනේ ඒකා කාරව වැඩිලා තියෙන්න්න ඕනේ අන්නේ වගේ ලක්ෂණ තියන්නේ නෙද අපි ලියුම් බලන්න එක ශක්තිමත් මූල පද්ධතියක් තිබීම. නද ශක්තිමත් මූල පද්ධතියක් ශක්තිමත් මූල පද්ධතියක් තිබීම. ඒකාකාර වර්ධනයක් තිබ ඒකාකාර වර්ධනයක් තිබීම වගේ රෝගවලට ප්‍රතිීරෝදීවීම. ප්‍රතිරෝධීවීම න්න වගේ ග්‍රහකයක තියෙන්න්න ඕනේ ලක්ෂණ. අනුජයක තිබිය යුතු ලක්ෂණ මොන වද කියලාහනෝපතේ. මොන අද අනුජයක තියෙන්න්න ඕනේ ලක්ෂණ එතකොට නේද අරවගේමයි මොනද පලිබෝධකගේ රෝගබලට ඔොත්තු දීමේ හැකියාව තියෙන්න්න ඕනේ හොන්ද පලදාවක් සහිත ශාකයක් වෙන්න ඕනේ නෙදැයි වගේ තියෙන්න්න ඕනේ අනුජයක. මො දෙක පලිබෝධක, රෝගවලට රොත්තු දඒ වගේ මයි අනුජයකති යන පලිබෝධකහා රෝගවලට ඔරොත්තු දීම නෙද හොඳින් පලදරන ර ශාකයක් වීම ශාකයක කොටසක්වීම පලිබෝධක හාරෝගවලට ඔරොතු දීම. දින් පලදරණනි රෝගී ශාකයක කොටසටවීම හරි. ඉට පස්සේ අපි බලමුෝ ශාක බද්ධ කිරීමේදී ග්‍රාහකයේ හා අනුජයේ කුමන පටක මගින් ඒවා එකිනෙකට සම්බන්ධවේද. මොකදරවැනිපුතේ ශාක බද්ධ කිරීමේදී ග්‍රාහකයේ හා අනුජයේ කුමන පටක මගින් ඒවා එකිනෙකට සම්බන්ධවේද මොනකොටසද කැම්බියම පටකය. ම පට ක්‍රය මගින් තමයි එකකට එකක් සම්බන්ධ වෙන්නේ නේද කැම්බියම පටකේ ඇත්තේ එක බීජ පත්‍රීෂාකවලද දීබීජ පත්ත්‍රීෂාකවලද බතේ කැම්බිය පටකේ තියන්නේ දීබීජ පත්්‍රෂාකවල තරෙහි නම් මේ බද්ධ කිරීම කරන්න පුළුවන් අපි කිව්වා දීබිජ පත්්‍රීෂාක වලට විතරයිනේද. එනම් අපිට මෙතන ලියන්න පුළුවන්මකක්ද දීීජ පත්්‍රී බද්ධ කිරීමේ ප්‍රධාන ක්‍රම දෙක දක්වන්න ලොබුණලපිතේ බද්ධ කිරේ ප්‍රධාන ක්‍රම දෙක මනවද. එක අපි කියනවා අංකුර බද්ධය අනි්‍ය කපි කියනවා රිකිලි බද්ධය. අංකුර බද්ධයයි රිකිලි බද්ධ්‍ය තමයි ප්‍රධාන බද්ධක්‍රම දෙක. ඉළඟ ප්‍රශය බලමු අපි අංකුර බද්ධය යනු කුමක්දම කදපති අංකුර බද්ධය කියලා කියන්නේ. එකන අනුජය ලෙස අංකුරයක් යොදාගෙන බ්‍රාහකයකට බද්ධ කිරීම අපි හඳු නම්වක් ද අංකුර බද්ධය කියලා. තෙරුුණද නේද අනුජය ලෙස අංකුරයක් ශාක අංකුරයක් යොදාගෙන බ්‍රාහකයකට බද්ධ කිරීම. පිහඳුන්ුව අංකුර බද්ධය කියලා.ඉ ලියමු අපි අනුජයලෙස අනුජයලෙස ශාක අංකුරයක් ග්‍රාහකයකට ග්‍රාහකයකට. බ් ග්‍රහකයකට බද්ධ කිරීමයි අංකුර බද්ධයහරි. අනුජය ලෙස ශාක අංකුරයක් ග්‍රාහකයකට බද්ධ කිීම අංකුර බද්දය කියලා කියනවා. ග්‍රහක කඳේ යොදන කැපුමි හැඩ අනුව අංකුර බද්ධය නම් කරනවා. එවැනි ක්‍රම දක්වන්න ලපපුතේ මතකයි නේදමං කිව්වෝගුලන්ට අ ගහේ කපන කැපුම යොදන ක්‍රම තියෙන මෙහෙම තිය නොමේ එචත්්චකුර හැඩේට කපනවෝගහ නේදටී අකුරෙ හැඩේට කපනවොක්. වීකරෙ හැඩට කපනව කිව. තර මෙහෙම කෑල්ල අපිට ඇරලා අංකුරේ ඇතුළට දාන්න හරි පහසුයි කියල මංකිව්වනේ දෙයානුව අපිට ක්‍රම නම් කරන්න පුළුවන්. කොහොම දපිළියන්න එතකොට එච් බද්ධයා. දෙකර් ටී බද්ධය තුනාා වී බද්ධය එච් බද්ධය බද්ධය වී බද්ධය කියලා කියන්න පුළුව එවැනි ක්‍රමදක්වන ග්‍රහකන්දය යොදන කැපුමේ හැඩේ අනුව තමයි මේ බද්ධ කිරීම නම් කල්ලා තියෙනෙ හරි අපි බලමු ඊලාග ප්‍රශ්නය රිකිිලි බද්ධය යන්නු කුමතට රිකිලිබද්දය කියලා කියන ගද්ද අනුජයස ශාකයක රිකිල්ලක්. නැද ග්‍රහකයකට සම්බද්ධ කිරීම බද්ධ කිරීම අපි හඳුවනව රිකිරි බද්ධය කියලා. එනඟ පිළියමු අනුජය ලෙස අනුජය ලස ශාකයක අනජය ලෙස ශාකයක රිකිලිොට රිකිල්ලක්. රිකිල්ලක් ග්‍රහකයටග්‍රහකයට බද්ධ කිරීමයි. හරි එක තමයි රිකිලි බද්දය කියලා කියන්නේ. ග්‍රාහකේ හා අනුජයේ කෙළවරවල් කපාගන්නා හැඩ අනුව රිකිලි බද්ධය ක්‍රම කීපයකට සිදු කරනවා. එවැනි ක්‍රම දෙකක් මතකයි නිදපු තරටම කිව්වා. කුණ්‍ය හඩට කපනකොට කූංඥ බද්දය කියල කිවවා. ආරුක්වේ හඩට කපනවන ආරුක්කු බද්දය කිය කිවනේ ද එනම්ම කද්දේ ක්‍රම දෙකපුතේක ආරුක්කු බද්ධය දෙක කූ්ඥ බද්ධය. අරුක්කු බද්ධය කූුණ්්‍ය බද්ධය හරි ඊළඟ ප්‍රශ්ය බලමු අපි මෙන දිල තිනම් මෙතන පුතේ මේ මොකක්ද මේ මේ තියන පොඩි අංකුර කොටසක් කපාගෙනටී හැඩැති කැපුුමක් යොදලා ටීහරදි කැපු මැතුළට මේ අංකුරය දාලා නෙදමි පහල ඉඳං ඉහලට වෙරලා තියනවා එනම් ඒ යනුවෙන් පියවර දක්වා ඇත්තේ කුමන බද්ධ ක්‍රමයද පුතේ අංකුර බද්ධය නේ දෙමකක්ද මේක අංකුර බද්ධය කුමන බද්ධ ක්‍රම යද හෙනම් අපට ලියන්න පුළුවන් අංකුර බද්ධය. තර මේ බීවලින් පෙන් අනුගල් මේ කූන්යක් හැලට කපලලා යටත් තේ විදිරම කපල මේක ඇතුළට දාලා අර පහලයි ද ඉහලටරම පටිවලින් වෙලෙනවා උඩට උඩට. නේ ද හෙනං එතකොට බී අනුවෙන් පියවර දක්වා ඇත්තේ. කුමන බද්ධ ක්‍රමයද මන බද්ධ ක්‍රමයද පුතේහෙනං කට ඒ අපි කියනවා කූ්ඥ බද්ධය කූ්්‍ය බද්ධය. හරි ද කූුණ්‍ය බද්ධය අංකුර බදධයයි කූුණ්‍ය බද්ධයයි හරිනේ. ළඟ ප්‍ර්නය ිබලමෝ පටක රෝපනය මගින් ප්‍රවේනිිකව සර්ව සම ලෝන ලබාගැනීමට හැකිද නොහැකිද පුළුවන්ද පුතේ ක්ලෝන නවශාක බිහිකරගන්න පුළුවන්ද ප්‍රේනිිකව සර්ව සමයවා. පුළුවන්නේ දේ පටක කොටසං හැදෙන්නේ ඒ මාතෘ ශාකයට සර්ව සම ශාක තමයි හැදෙන්න්නේ නේද. එන හරිේ ප්‍රවේනිකව සර්වස සම කලෝන් ලබාගැනීමට හැකිද නොහැකිද හනඟ ප්‍රලියන්න පුුවන් හැකිය කලෝන ලබාගැනීම සඳහා ශාකයකින් පටක ලබාගන්නා විබාජක ස්ථාන මොනවාද මොනමොන තැංවලින්ද පුතේ මේේ පටක ලබාගන්න පුළුවන් අපිට මොනමොන විාජක තැන්වලින් අග්‍රස්ථ විභාජකයේ පුළුවන් පාර්ශ්විික විභාජකයෙන් පුළුවන්. මූලාග්‍රේන් පුළුවන්. නේදේවර වැඩෙන කොටස්නේ වගේ තැන්වලින් පටක කොටසක් අරගෙන අර රෝපන මාත්ද දෙර ැම්ම හොඳින්න්නේඒ පටකේ රූපණය කර ගන්න පුළුවන් නග. එනම් මොන විභාජක ස්ථානද අපිට ලියන්න පුළුවන් අග්‍රස්ථ අංකුරය. එ වගේම පාර්ශ්වික අංකුරය. ආර්ශ්වික අංකුරය ඉළඟට පුළුවන්ම කදේ මූලාග්‍රය මූලාග්‍රය ද වගේ කොටස්වලින් පටකාරගෙන එතගොට හොදට පටක රෝපනය කරන්න පුළුවන් නද. හරි අපි බලමු ඊළඟ ප්‍රශ්නය මොකද තියන පටක රෝපණය සඳහායොදා ගන්නා රෝපන මාධ්‍යයේ අන්තර්ගත ද්‍රව්‍ය මොනවාද. නොදපුතේ මේක තිෙන්නේ සුක්‍රෝස් තියනවා කණිජලාවන තියනවා විටමින් තියනවා නෙද වගේ පෝෂ්ක ගොඩාක්ක එකතු වෙලා තමයි හැදිර තියනෙන නෙද. එනඟ අප පිළියම් අාන නොවාද කිය. විටමින් වර්ධක දරබ්්‍යිය වර්ධක දරබ්‍ය තුන සුරෝස් විිටමින් වර්ධකද්‍රව්‍ය සුක්‍රෝසයිමනද. කනිජලවන මිටමින් වර්ධකද්‍රව්‍යිය සුක්‍රෝසා, කනිිජ ලවන තියනවා. එතකොට මේ විදිට රෝපණ මාධ්‍ය තුළලනේ ද පෝෂ්ක විදියට මේ තමයි ක්‍රියාත්මකවෙන්න. නට ඉහත මාධ්‍ය ජලටිනීමේ තත්ත්වයකට පත්කර ගැනීමට. යොදා ගන්නේ මොනවාද මොනමගිින්ද පුතේ මේකම මේ ජලටිනීමේ තත්වයකට පත් කරගන්න පුලුවන්. මොනවාද ඒගා මගින්න්නේ ද මොනුවමගින්ද පුතේ ඒ ඒගා මගින් පුළුවන්නේද. පටකරෝපණය සාර්ථක කරගැනීමට පාලනය කළ යුතු තත්ව මොනවාද මොනදපුතේ පටකරෝපනය සාර්ථක කරගන්න පාලනය කරන්න ඕනිේ තත්ව මනවාද ආලෝකය පාලනය කරන්න ඕනේ ආලෝකය පාලනය කරන්න ඕනේ ඉළඟට මොනවාද උෂ්ණත්වය පාලනය කරන්නඕේ ආලෝකයයි උෂ්නත්වයයි ආලෝකය හා උෂ්ණත්වය පාලනය කරහම හොඳටරඒ රෝපණ ක්‍රියාවලිය හොඳින් සිදුකරගන්න පුළුවන්න්නේේද හරි නේදකතේ පැහැදිලි නේද හරි ඉළඟ ප්‍රශ්නී බලමුුව අපි වර්ධක ප්‍රජනනයේ අවාසියක් දක්වන්නලු බනද වර්ධක ප්‍රජනයතින් අවාසිය ර් ප්‍රජනය වාසිද್්‍යයන ොක් ඒ වගේම වාසිද್්‍යය නෝන න අති වාසේපුත වර්ධක ප්‍රජනනය තනි ජීවියක තනි මාතෘ ජීවිියක ගෙන්න්න බිවෙන්නේ ර වාතෘ ජීවියාට සර්ව සම ಹහිර ජීන් තමයි විහිවෙන. දෙදකො තින අවාසය මොකක්ද මේකේ නව ප්‍රබේදන හටගැනීමක් සිද්ධ වෙන්නේ නෑක තමයි තින ප්‍රධානම ආවාසියනේ ද. අප ලියන්න පුළුවන් වර්ධක ප්‍රජනන අවාසියක් මොකක්ද නව ප්‍රබේදන. නව ප්‍රබදන හට නොගනි නව ප්‍රබේදන හට නොගනිඉ. ශාකවල ලිංගික කොටස් සහිත වියූහය කුමක්ද. මොගදදේ ශාකවල ලිංගික කොටස් සහිත විය්හය අපි හඳුනාන ොකක් කියලද. පුෂ්පය එම ලන් අප දැ මේ බානද මේ ප්‍රශ්න අප එකක තැන්වල එක විදිහ හෝනිේ. ලිංගික ප්‍රජනක වූහ මොකදක මද කරහන්ට ලිගික ප්‍රජනයට හැඩගැහිලා තියෙන්නේෙ මොකක්ද කියලා පියහවා. එමත මෙතනනවා ශාකවල ලිංගික කොටස් සහිත වියූහ. බාන් එකම ප්‍රශ්නය විධාකාරයෙන් විවිධ හැන්වලහන්නේ. නෙද පුතාල පැලේන දෙතකොට හර. ඊලාඟ ප්‍රශ්නය බලමු අපි පුෂ්පයේ පිටතින්ම පිහිටා ඇති පුෂ්ප කොටස කුමක්ද. මොද පුෂ්ප පිටතින්ම පිහිටල තින පුෂ්ප කොටස පුතු එලියන්තියන මොක්ද. மணிපත්‍ර உද තියන්නේ மනිය හෙමනිටි පුල ம පත්්‍ර மප්‍ර පුෂ්ප ග්‍රාහකය මත මනිය පිහිටන්නේ குුමන ආකාරයටද ம පෙන් තාලටද කහමද මේ මනිය පිහිටලතියෙන. අපි මේවිදියට අපි කැපමක් ැලුවමද කොටසක්වෙම් බෙන් කල ැලුවම් පුතාර දැක්ක ොයිවිදිද මන පිහිටලති. දළපත්‍ර පීල්ලදම ඔක්කු වයා කාරවිදියට. නේද දක්කනෙද මේකි මේම බලුවවාම අරමහිම මනිිපත්‍ර ටික උන්න්නොය වගේ මෙහෙම වලයා කාර විදිීරතමයි පති පිටල දීන පුෂ්පේ මෙන්න මේ විදිීර්තමයි ග්‍රහකට සම්බන්ධ වෙලාය උන්නයි වගේ ද මේ කතතුරුවෙන් තමයි ල්වාසි තින ඔන්න ලපත්‍රෝයි විදිහයට ක්නල කැපුවම අපිටාවේ මෙන්න මේ වගේ නෙනේ ද? ගේ තමයි තියෙන මේ තින වටේට මනිිපත්‍රටික මෙ තරන ඇතුළින් දළපත්ත්‍ර ටික එද මේ ඇැර තම තුරු කොටස් ටික තියෙන් හැදිරිහෙන ග්‍රහකෙමතම මනිය පිහිටන්නේ කුමන ආකාරයට ද අපි ලියන්න පුළුවන්බලයාකාර ලෙස වලයාකාර ලෙස. හරි ඊළඟ ප්‍රශ්ය බලමු අපි දර්ශීය පුෂ්පයක දික්කඩක් පහත රූපයේ දක්වා ඇත එහි කොටස් නම් කරන්න න දර්ශීය පුෂ්පයක දික්කඩක් පහත රූපයේ දක්වා ඇත එහි කොටස් නම් කරන්න. මනදපතේ තියෙන්නේ දික්කඩක් අපි කොටස් නම් කරම්බාන ඒ කියනමකක්ද මේ මොකක්ද කලංකය නේද ඒ කියෑනමකක්දපතේ කලංකය. එතක කොට බි කියන්න මොකක්ද තියනෙ කීලය ැද මේ මොකදපුතේ කීලය සීකල කියන මගදමේ මොනද මේ තියනෙ ඩිම්බ නද ඩිම් ඩිම්බකෝෂයට ගහාපික ඩිම්බකෝෂය කියලගම් හරි සී කියයන ඩිම්බකෝෂය ඩිම්බකෝෂයබෙන වෙනම ගහල නෑන නෙද. බලටයි ඩිම්බ ෝෂයටයි කියලා වෙනමන ෑන එක ති සම්පූර්ණය ඩිම්බ කෝෂය. තර ඩීකල කියනම කදධමයටට කොක්කුම එකතු හම කදමේකට කියන්නේ. ජායාංගය දී කියයනම කදදකොට ජායාගය ඒ කියල කියනම කක්ටම. පරාගධානයද පරාගධානය. කියන්නේ සූත්‍රිකාාව සූත්‍රිකාාව ජීකල කියන එකකට මේදක එකක තුුණ හමෙන්ම කදපුුතේ පූමාංගය කදකටි කියන්නේ පූමාංගය එච් කියේල කියන්නේ දල පත්‍ර හෙමනැත්ම් මුකුටයනෙද දලපත්‍ර. මුොකුටය කියලා. අයි කියල කියන මනිපත්‍ර මනිපත්‍ර හෙම නැත්තම් මනිය කියලා කියනවා. ජේ කියල කියන්නේ. ග්‍රාහකය මේක උට තමයි ඔක්කොම් පිහිටලා තියන්නේ නෙදපුතේ ග්‍රහක්කය බෘුන්තට වඩා කොඩ්ඩක් එතන මහත්වෙලා තියන ග්‍රාහක්කය. කේ කියර කියන්න මොකක් දෙතකොට බරෘන්තය. හරි එෙන හරිනෙද බානොක්කොම ඒ කලංකය බිකීලය සීඩිම්භකෝෂය බී කියයන්න ජායාංගය පරාගධානය සූත්‍රිකාව ජීපූමාංගය එච් කියන්න දළපත්‍ර අයි කියන්න මනනිපත්‍ර ජේකයන්නේ ග්‍රාහකය కేకి అన్ని బృంతయ్య హరి పుతే హరి